මෙවර ණය ලබා දුන්නේ අතිශය දැඩි කොන්දේසි හාකණ්ඩ අධීක්ෂණ මත බව මෙම වර්තාවේ හෙළි කර තිබේ. ප්‍රතිසංස්කරණ හා දූෂණයට පිළියම් යෙදීමට ප්‍රතිඥා දෙමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3කට ආසන්න ණයක් ලබා ගැනීමෙන් පසු රට අලුත් ගමනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදාදා පාර්ලිමේන්තුවට පැවසිය. IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පිළිගැනීම ප්‍රතික්ෂේපණය කරන බවත් රට බංකොලොත් නොවන බව සාධික කරන බවත් කියා ඇති. ජනාධිපතිවරයා බැංකුවලට ජාත්‍යන්තර පිළිගැනීම නැවත ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි දේශනයකදී පැවසිය. මේ අඩුපොලි ණය සඳහා අවස්ථා නිර්මාණය කරනු ඇත. විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යථාතත්වයට පත් කිරීම සහ ශක්තිමත් නව ආර්ථිකයක් සඳහා පදනම දමනු ඇත. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.